රූපත්‍ය ලියද්දී පාවුතුමා මෙතන තමන්ගේ තත්වය අපෝසලවර කෙනෙක් කියන එකවෝ නැත්නම් වෙන කාරණාවල් පාවිච්චි කරන්නේ නැතුව ප්‍රේමයේ තුලින් මේ කාරණාවට ළඟා වෙන ක්‍රමය අපි පාවුතුමාගේ සිස්ටම් එකේ ඒ පිළිවෙත තුල අපිට දකින්නට පුළුවන්. ඉතින් මේ කාරණාව කියනකොට අපිට දකින්න පුළුවන් එතුමා එතුමා ගැන කියනකොට වයසයි කියලා එතුමා සඳහන් කරලා තිබෙන එක. ඉතින් මේක අපි දකින එක සමහර වෙලාවට බයිබලයේ සමීක්ෂකවරු කියනවා මේක වයස 60ක් වගේ තමයි වයස 55 ඉඳලා 60ක් වගේ තමයි වයස තිබෙන්නට ඇති කියලා. නමුත් පාවුතුමා තමන්ව මම වයසයි කියලා කියන තරමට ඒක හේතුවක් වෙන්න ඇත්තේ එතුමාගේ සේවා කාලයේ තිබුණා වූ වෙහස මහන්සිය. එතුමාගේ සේවය සම්බන්ධව එතුමා ගොඩාක් ගමන් කරපු නිසා ගොඩාක් නැවවල මිෂනාරි ගමන් ගිය නිසා සේවය කාලේ රෑදවල් සේවය කරපු නිසා එතුමාගේ වයසට වඩා එතුමාගේ ශාරීරිකව එතුමා අපහසුතාවේ තිබිච්ච බව එතුමා ඒක ප්‍රකාශනය කරන මම මේ වෙනකොට මම වයසව සිටින බව. නමුත් මේ වයස ගිය කාලය තුලත් එතුමා ඒ තත්ත්වයේ ඉඳලත් නිකං හිටියන හමු වෙන හැම අවස්ථාවේදීම ඒසුස් වහන්සේගේ සුභාරංචි කිව්වා කියන එක ඒසුස් වහන්සේ තුළ සෙනග ජයගත්තා ඒසුස් වහන්සේ තුළ ගෝලයන් බිහි කළා කියන එක තමයි අපිට තිබෙන විශේෂ ආදර්ශය පාවුතුමාගේ ජීවිතයේ. ඉතින් අද අපේ ක්‍රමය හැටියට දැන් අපිට තියෙන අපේ බැප්ති සංගමයේ තින්න නිසා රිටයර් වෙන කාලයක් කියලා එකක් තියෙනවා. ඉතින් මම හිතන්නේ නැහැ ඒක මොනාරි පරිපාලනය නිසා අපි රිටයර් කියන වචන අපි පාවිච්චි කරාට ස්වාමීන් වහන්සේගේ සේවයේදී අපිට රිටයර් නැහැ. අපිට රිටයර් වෙන්න දෙයක් නැහැ. අපිට පුළුවන් තරම් හැකි ප්‍රමාණයෙන් අපි ස්වාමින් වහන්සේට මරණකම් සේවය කරගෙන යෑම අපගේ ජීවිතේ ඉතාමත් වැදගත්. අපිට අවස්ථාව ලැබෙන සෑම අවස්ථාවේදීම අපි සේවය කරන්නට අවශ්‍යයි කියන එක අපි දැනගන්නට අවශ්‍යයි. ඉතින් ඒ කාරණාවත් එක්ක අපි 9 වෙනි පදයට එනකොට පාවුතුමා ලියනවා මේ පිළමන්ට ලියනකොට ප්‍රේමයෙන්ම මේ කාරණාව ඉල්ලනවා. එතුමා මේ ඔනෙසිමස් ගැන කතා කරන්නට කියන්නට එතුමාගේ තිබිච්ච ආධිපත්‍ය බලය එතුමා පාවිච්චි කරන්න කියන. මොකද ඒක පාවිච්චි කරන්නට පිළමන්ට තමන් කවුද කියලා පාවිච්චි කරන්නට සුදුසුකම් එතුමාට තිබුණා. එකක් අපිට කියන්න පුළුවන් එතුමා අපෝස්තලවරු කෙනෙක් හැටියට ඊටපො කෙනෙක් කියන එක අපි දන්නවා. ඒ වගේම එතුමා සුභාරංචි කියලා ගොඩනගත්තාව ගෝලෙක් තමයි ඔනෙසිමස් කියන මේ පිළමන් කියන එක. එතකොට මේ කාරණාවත් එක්ක අපි දකින විට ආධිපත්‍ය නැත්නම් බලය පාවිච්චි කරලා ඒක ප්‍රකාශ කරන්න පුළුවන් මේම ඔනෙසිමස් කියන මම මේක හිතලා තියනවා මේක මේ විදිහට කරන්න කියලා පාවුතුමාට කියන්න හැකියාව පුළුවන් කමක් තිබුණත් එතුමා ඒක පාවිච්චි කරන්නේ නැතුව අපි දැක්ක 9 වෙනි පදේ මේ කාරණාව කියලා මේ විදිහට මම කියන්නේ නැතුව මම ප්‍රේමයෙන් මේ දේ ඉල්ලනවා කියලා ප්‍රේමයෙන් මේ ඉල්ලීම කරන්න කියලා පාවුතුමා ඒක වචනේ පාවිච්චි කරලා තියෙන එක අපගේ ජීවිතේ ඉතාමත් වටිනා වූ ආදර්ශයක්. එනිසා අපි දැනගන්නට අවශ්‍යයි මේක තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවේ සේවය කරපු කාලේ අපිට ඉගන්වා වූ කාරණාව. උන්වහන්සේ ස්වර්ගයෙන් සිට පැමිණියාට උන්වහන්සේට බලය තිබුණාට උන්වහන්සේට ආධිපත්‍ය තිබුණාට උන්වහන්සේ හැම වෙලෙන්ම අපිට පෙන්වුවේ ආධිපත්‍යයෙන් බලයෙන් ක්‍රියා කිරීම නොව ඒක ප්‍රේමයේ තුල අපි මේ දේවල් කරන්නේ කොහොමද කියන එක ප්‍රේමයේ තුල මේ දේවල් ජය ගන්න පුළුවන් කියන කාරණාව ඒක එක උදාහරණයකට අපිට දැනට මතක් කරන්න පුළුවන්. යේසුස් වහන්සේ ගොඩාක් දේවල් කරා. ඒක එකක් තමයි උන්වහන්සේ ගෝලයන්ගේ පාදසේදීම අපි දන්නවා. ඒ නිසා ප්‍රේමවන්ත දෙවියන් වහන්සේගේ දරුවනි සහෝදර සහෝදරනි මම මට කියන්නට තිබෙන කාරණා මේකයි. අද අපගේ සේවයේ තුල දෙවියන් වහන්සේට සේවය කරන මේ කාරණාව කාලය තුල අපි අද දෙවියන් වහන්සේ තුල අපි ඉන්නේ බොස්ද නැත්නම් ලීඩර්ස්ද කියන එක අපි මුදලාලිද නැත්නම් නායකයාද කියන ප්‍රශ්නේ අපි අසන්නට අවශ්‍යයි.
ඒකතමයි පදේ දෙක තුළ අපිට දකින්න පුළුවන් පාවුල්තුමාගේ ජීවිතේ. පාවුල්තුමා ඇත්තටම බොස් හැටියටම ක්‍රියා කරන්න පුළුවන් කමක් තිබුණා. නමුත් ඒ ක්‍රියාව එතුමා කළේ නැහැ. එනිසාතම පාවුල්තුමා අදටත් අපි ෆලෝ කරන්න පුළුවන් හොඳම නායකත්වය තිබෙනවා කියලා අපි දකින්නේ. එනිසා අද මේ දෙවියන් වහන්සේගේ හඬ අසාගෙන සිටින ඔබත් මමත් යම් විදියෙන් දෙවියන් වහන්සේ කොතන හරි යම් තැනකට අපිව පත් කරලා තිබෙනවා. දේව සේවය කරන දේව දාසය හැටියට දෙවියන් වහන්සේ අපව දේව සේවක හැටියට පත් කරලා තිබෙනස් උන්වහන්සේගේ සභාවට උන්වහන්සේගේ සෙනගට. සමහර වෙලාවට තමන් රැකි රස්සාවල් කරන තැන්වලදී උසස් තැන හොඳ නායකත්වය දරන තැනක ඔබව පත් කරලා ඇති. සමහර වෙලාවට සභාවේ මේක අසාගෙන සිටින ඔබ යම් ප්‍රධාන නායකත්වයේ ලේකම්ෝ ඩීකන් හැටියටවෝ නැත්නම් තරුණ සමිතිය නායකයෙක්ෝ සන්ඩේ ස්කූල් ටීචර්වෝ මොනාරි විදියෙන් අපිට මොනාරි සුදුසුකමක් දීලා දෙවියන් වහන්සේ අපිව පත් කරලා තිබෙනවා. නමුත් අද අපිට උන්වහන්සේ දීලා තිබෙන මේ ආධිපත්‍ය නැත්නම් මේ බලය මේ තනතුර අපි මිස්යුස් කරනවද කියන එක අපි කල්පනා කරන්නට අවශ්‍යයි. නිසා මේ කාරණාව මම කෙටියෙන් මේ විදිහට කියලා මම අවසන් කරන්නට කැමති. මට ලැබුණා වූ යම් පත්‍රිකාව තුළ මම ගත්තේ මේ කාරණම එක කියන්නට කැමති. නායකයෙක් වෙන්න මුදලාලි කෙනෙක් නොවේ. ඒ කියන්නේ ලීඩර් කෙනෙක් වෙන්න බොස් වෙන්නේ නැතුව බොස් තම කණ්ඩායම දක්වනවා. ලීඩ තම කණ්ඩායම උනන්දු කරනවා. බොස් තම බලය මත යැපෙනවා. ලීඩ යහපත් හර්ධ සාක්ෂිය මත යැපෙනවා. බොස් බය ඇති කරනවා. ලීඩ ආදරය ප්‍රකාශ කරනවා නැත්නම් ප්‍රේමය පෙන්වනවා. බොස් මම කියන්නේ කියලා කියනවා. ලීඩ අපි කියමු කියලා කියනවා. බොස් කවුද වැරදි කියලා පෙන්වනවා. ලීඩ මොකද්ද වැරද්ද කියලා පෙන්වනවා. බොස් එය සිද්ධ වුණා කියලා දන්නවා. නායකයා ලීඩර් එය සිද්ධ වුණේ කොහොමද කියලා දන්නවා. බොස් තම සෙනගට අපහාස කරනවා. ලීඩර් තම ජනතාව පාවිච්චි කරන නැත්නම් ප්‍රයෝජනයට ගන්නවා. බොස් ගෞරවය ඉල්ලනවා. ලීඩර් ගෞරවයට අණ කරනවා නැත්නම් ගෞරවය ගණන් ගන්නේ නැහැ. බොස් ලෝකය වේදනාවකට පත් කරනවා. ලීඩ ලෝකය සතුටු දෙයක් බවට පත් කරනවා. මේ කාරණාව කියමින් මම අට නවවෙනි පදයේ තුල පාවුල්තුමා තමන්ට තිබුණා වූ බලය වැරදි ලෙස පාවිච්චි කළේ නැහැ. අද උන්වහන්සේගේ සේවය කරන ඔබත් මමත් අපි ඉන්න ස්ථානය ඉඳගෙන උන්වහන්සේගේ සේවයේදී අපිට උන්වහන්සේ දීලා තිබෙන ස්ථානය තැන බලය අපි කොහොමද පාවිච්චි කරන්නේ කියන එක මේ ප්‍රශ්නේ අපගේ හෘද සාක්ෂිය අපි හසන්නට අවශ්‍යයි. අපි බොස්ද අපි උන්වහන්සේ ඉදිරියේ ලීඩ හැටියට හැසිරෙනවද කියන එක. ඒ සමග අපි ඊළඟ කාරණේ අපිට දකින්න පුළුවන් දාවෙනි පදය මෙසේ පාවුල්තුමා කියනවා. හෙසේ මා නුඹෙන් උදක්ම ඉල්ලන්නේ මා බැඳුම් බල සිටියේදී ජාතක කළ මගේ දරුවෙකු ඔනේසිමස් ගෙනය. ජාතක කළ මගේ දරුවෙකු ඔනේසිමස් ගෙනය. අපි දන්නවා පාවුල්තුමා මේ යොම් පත්‍ර ලියනකොට සිරගෙදරේ සිටින බව. මේ සිරගෙදරේ සිටින අවස්ථාවේදී තමා මේ ඔනසිමස් කියන පුද්ගලයා හමු වුණේ. අපි දන්නවා මේ ඔනසිමස් යම් විදියෙන් තමන්ගේ පිළමන් කියන තමන්ගේ මුදලාලිට වරද්දක් කරලා යම් අවස්ථාවේදී පාවුල්තුමාට හමු වුණා. ඒ කාලේ පාවිච්චි කරමින් අවස්ථාව පාවිච්චි කරමින් සුභාරංචිය ප්‍රකාශ කරලා ඔනසිමස්ව දෙවියන් වහන්සේගේ ගෝලේ හැටියට දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට පාවුල්තුමා ගොඩනගා තිබුණ බව අපි දන්නවා.
මේ කාරණාවදි නැවත ඔනෙසිමසු පාල්තුමා ළඟට සොරි පිළමන් ළඟට යැවීම තමා පාල්තුමාගේ බලාපොරොත්තුව. ඒ අතර තුළ කතා කළ කාරණාවල්වලදී අපි දාවෙනි වචනය තුළ අපි දකිනවා එතුමා මම මේ සිටියාව සිරගෙර සිටියාව කාලය තුළ මම ජාතක කළ ජාතක කළ මගේ දරුවෙක්කු ඔනෙසිමස් කියලා එතුමා ප්‍රකාශ කරන එක අපි දකිනවා. අපි මෙතනදී අපි දැනගන්නට අවශ්‍යයි මෙතනදී පාවුතුමා මේ ජාතක කළ කිය මගේ පුතා කියලා කියන්නේ හඳුනාන්නේ මේක යුදෝවරුන්ගේ පසුබිමත් එක්ක අපි බැලුවොත් යුදෝවරුගේ මේ රබි කියන ඒ කියන්නේ ගුරු ශිෂ්‍ය කියන පිළිවෙලක් ඒගොල්ලොන්ට තිබුණා. නායකයෙක් ළඟ එකෙක් ජීවිතය ඉගෙන ගන්න එතුමා පිළිබඳින කෙනෙක් හැටියට ගුරු ශිෂ්‍ය ක්‍රමය ඒගොල්ලෝගේ ජීවිත රටාවේ තිබුණා. ඉතින් මේ රබි වරුන්ගේ වචන ප්‍රකාශන නැත්නම් ඒගොල්ලගේ පිළිවෙතේ තව දෙයක් තමයි තිබුණේ පුතා ඒ පියා සහ පුතා කියන ඒ වචන තේරුම ඒගොල්ලොට තිබුණා. ඒ නිසා තමයි ඒ වචන තේරුම තමයි මෙතනදී පාවුතුමා පාවිච්චි කරන්නේ. ඒකෙන් අපි මේක දකින්න පුළුවන් බයිබලයේ ගොඩක් තැන්වල අපිට මේක ප්‍රකාශ වෙන එක අපිට දකින්න පුළුවන්. එක උදාහරණයක් විදිහට දෙවෙනි රාජාවලියේ 2:12 අපි දකිනවා එලිසා නිතරම එලියාගෙන කියනකොට මගේ පියා කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් ඒ විදියට තමයි තමන්ගේ නායිකාව පියෙක් ලෙස හඳුනන ක්‍රමයක් ඒ යුදවරුන්ගේ රබිවරුන්ගේ කාලය තුළ මේක තිබුණා කියන එක අපිට දකින්න පුළුවන්. ඒ නිසා මේක පාවුල්තුමා මේ වචනේ ගොඩාක් තෙන්වලදී පාවිච්චි කරන එක අපි දකිනවා. පාවුල්තුමා මේක පියා පුතා තාත්තා පුතා කියන ඒ වචන බලව අපි දකිනවා 1 කොරින්තිය 4:15 1 කොරින්තිය 4:14 2 කොරින්තිය 6:13 ගලාති 4:19 පිලිප්පි 2:2 1 තිමොන්ති 1:2 මම මේ පද ටික කිව්වේ මේක අවශ්‍ය නම් කවුරු හරි ඉන්නවනම් WhatsApp එකේ එක දෙමුත් මට ඒක මම යවන්න. නමුත් මේක උදාහරණයක් හැටියට මම මේක කිව්වේ මේ කාරණාවල් මම කියන්න හේතුව මේ 10 පදයේදී පාවුතුමා පාවිච්චි කරනවා මම ජාතක කළ පුතා කියන වචනය ඔනේසිමස්ට පාවිච්චි කරන එක තමයි මෙතනදී අපිට තියෙන වැදගත්ම පාඩම. ඒ කියන්නේ ආත්මික පියෙක් ලෙස තමන්ව හඳුනලා දෙනවා. ඔනේසිමස්ට සුභාරංචි කියලා ආත්මික ජීවිතය තුළ ජාතක කරමින් දෙවියන් වහන්සේ තුළ වර්ධනය කරපු නිසා පාවුතුමා තමන්ව ආත්මික පියෙක් ලෙස වෙන යොම් පත්‍රවලත් අපි දකිනවා පාවුතුමා බය නැතුව තමන්ව ආත්මික පියෙක් ලෙස හඳුන්ලා දෙන එක අපි මේ කාරණාවත් එක්ක අපිට දකින්න පුළුවන්. ඇයි මේ කාරණා මම කියන්නේ කියලා කිව්වොත් මේකත් අද ක්‍රිස්තියානි ජීවිතේ ක්‍රිස්තියානි නායකත්වයේ නැත්නම් ක්‍රිස්තියානි පුද්ගලයෝ හැටියට මේකත් අපගේ ජීවිතයේ තිබිය යුතු ඉතාමත් වැදගත් කාරණාවක් හැටියට පාවුතුමා අර්ථකථනය කරලා ලියලා තිබෙන නිසා තමයි මේකත් මම මේ දේ කියන්නේ. අද ශාරීරික වශයෙන් තාත්තා සහ පුතාට තිබෙන සම්බන්ධතාවය පියෙක් ලෙස ඕනම කෙනෙකුට මේක හඳුනා ගන්න පුළුවන්. පුතෙක් ලෙස හෝ දුවෙක් ලෙස හෝ තාත්තත් එක්ක තිබෙන සම්බන්ධතාවය අපි හඳුනා ගන්නට පුළුවන්. මේ විදියටම ආත්මික ජීවිතයේදී ආත්මික පියෙක් සහ ආත්මික පුතා නැත්නම් ආත්මික දුව කියන සම්බන්ධතාවයත් මේ වගේම වැදගත් දෙයක් කියන එක අත්‍යවශ්‍යයි කියන එක අපි දැනගන්නට අවශ්‍යයි. අද බොහෝ වෙලාවට මෙලෙස අද සභාවල් නැත්නම් සභාවල්වල ඉන්න ඇදහිලිවන්තයන් නැත්නම් සභාවල්වල සිටින බොහෝ අයගින් අපි අහසන්නට තිබෙන මේ වාගේ ප්‍රශ්නයක් අපි දැනගන්නට පුළුවන්. අද බොහෝ අය සමහර වෙලාවට මට කතා කරලා තිබෙන දේවල් මම දැකලා තියෙනවා. සමහර අය කියනවා මේ දේවල් අපේ පාස්ටර්ත් එක්ක කතා කරන්න බෑ නැත්නම් අපේ සභාවේ ඉන්න නායකයත් එක්ක කතා කරන්න බෑ. මොකද කතා කරා නම් අද කතා කරා නම් එක්කෝ ඒක ඉක්මනින් ඒක රහස් රකින්නේ නැහැ නැත්නම් ඒගොල්ලෝ විශ්වාස කරලා සමහරවට තාත්තා හැටියට ආත්මික පියෙක් හැටියට මේ කාරණාවල් ඔවුන් සමග බෙදාගත්තේ. නමුත් සමහර වෙලාවට ඒක රහස් රැකෙන්නේ නැහැ.
சமாராய அறி கனசல் வேதனம் கீன காரணாவத்தமா அத மம கீழா மம பௌத்திக விந்தல கத்தாக்கரப்பு காரணாவத்தாமா ஈலங்க இருதா தேசனாவல் மாத்திரு காவாக்கு இத்திங் கல்பனா கல பலா இந்த அத சபாவல்ல வந்தேன் கொஞ்சம் அப்பாசு தாவிட பார்த்து வேலா தீவனவது கீனேக்க அது ஆத்மீக பிய ஆத்மீக மவை அத சபாவல செனகட்ட ஹோயாக அது சபாவல மே விதியிட்டு விசுவாச வந்த அயவ தேர்ந்த தோரா கண்ணட்டு அது சபாவல் இன்ன செனக வியவுள் வேலாம் திபெனவா இத்திங் எனிசா அப்பி அப்பி அப்பகே வகக்கீமா திபெனவா அப்பி அத அஹாகன சிட்டின அப்பிட்டா மேக எக்க சேவை எக்க கொட்டசா கெட்டிட்டு அப்பி புரிது கரகண்டோனே தேரும் கரகண்டோனே அப்பி தவ கெனைக்குட்ட எத்தட்டம ஆத்மிக பியக்ளஸ் ஆத்மிக மவக்ளஸ் அப்பி ஹெசுரா ஹெசிரண்ட புழுவம் கத்தி குணாங்க அப்பி கொடன கண்ணட்ட அவசியம் அப்பி ரஹஸ் ரக்கிந்த புழுவங்க ஆய வெண்ணட்ட அவசியம் சமார விழாவட்ட மட்ட சமாராய கத்தா கரலா முன்னாடி காரணம் கேள அந்திமட்ட மேக ஹைலைட் கரணும் அனிவாரம் பாஸ்டர் மேக ரகசியமத்தியா கண்டே கேலா இது மம இனாவில கேனா ஒக்க பார்த்தால கிதம்மா கிட்ட கித்தா கண்டோக்கோ எச்சராய் மேக அவசியாய் அத அத திவ்யான்வான்சிக்கு தருவோன் சபாவல அத தமங்க ஹிதே தீன வேதனாவ தமங்க பிரச்சனைய தமங்க கெட்டலுவ கியலா விசந்தும சுயாகன்னட்டு அது ஆத்மிக பிய ஆத்மிக மவ சுயன காலே துல சிட்டினவா இத்திங் மம மே பால்துமாகி ஜீவித்தே துல மம எதேதம தக்கின்னே ஏ வச்சனே பயனத்து பிரகாசகரண ஓணம தனக ஓணம கெனகுட மம ஜாத்தக கல மகே புத்திரா கியலா ஆத்மிக ஜீவித்தே எத்துமா எக்க தடிலச எக பாவச்சுக்கரணம் இத்திங் மம மே பிரச்சனைய அஹண்ட கெமத்தி அது அத மே பாடமத்துல சிட்டின ஒபத் மம அத அத வெனக்கொட்ட அப்பிட்ட மேலச அப்பி ஜாத்தக கல சுபாராஞ்சிய துல கிறிஸ்துஸ் வான்சகை வச்சனை துளிங் அப்பி ஜாத்தக கல கோலியன் கீதனை கிண்ணவது அப்பி ஜாத்தக கல புதா ஓ துவ அப்பிட்ட இன்னவது கீனை காத்து அப்பி மே பிரச்சனை மே விழாவது அசானட்ட கெமத்தி அனைத்த மே வகைக்கீம மே வெடைய கரான்னட்ட மே பாஸ்டர் தாமா இக்க கரான் உனக்கு இனி குத்துனவி சத்தியத்மேக கதா கலா மே காரணம் ஆத்மீக சேவையா ஓணமே கெனைகுட்டு ஐத்தி எத்திபெனவா அப்பிட்ட ஏசுஸ் கிறிஸ்துஸ் வாகன் சத்துல அப்பிட்ட புழுவாங்கம் அத்திபென்னட்ட ஓனே அப்பி பெட்டவு தாண்ட அவசியாய் அப்பி அப்பி கிறிஸ்துஸ் வாகன் சத்துல ஜாத்தக ஆத்மீக வசையின் புத்தே துவை கப்பி பிஹி கரான்னட்ட அவசியாய் மேகட்ட பாஸ்டர் கெனைக்கு வேண்டோன்னு கேளானே சிஸ்டர் கெனைக்குமே வேண்டோனே கியலானே காலே ஹட்டியட்ட விவாஹ ஜீவித்தே லோக்கியாக்காரின் அப்படி விவாஹ ஜீவித்தே அப்படி அரகத்து விவாஹ உணானங் அவருத்தாக்கு வெனக்கொட்ட அப்படி தன்னவா அவருத்தக்க ஐகுள்ளோசக்க அவருத்தக்க தருவ கிண்டோனே அவருத்தக்காக்கும் துணாக்னாங் ஏ காலையிட்ட இவ்வளோ கமத்தின தருவ ஹிந்தோனே தருவைக்கு பவுலா கேதனவா இக்க இங்க தான் லோக்கிய சிஸ்டம் இக்க மே விதியட்டம அப்பக்கு ஆத்மிக ஜீவித்தே அரகத்தா மம கிறிஸ்துஸ் வஹன்சத்துல இப்பந்தில அது லங்காவி வயசாயிட்டு தா அட்டெங் எஹா மம தருண வயசங்க எஹாட்டகில தீன விவாஹ வயசுட்டு மம் வேணவா ஏவாகேம ஆத்மிக ஜீவித்தேட்டா யம் லதரு காலையாக தீனவா யம் தருண காலையத்தி வேணவா யம் வெடிமகள் வச்ச காலையத்தி வேணா ஏ விதியிட்ட அப்படி அரகத்து தேன ஏ ஏ காலை வெனகுட்டு அப்படி ஆத்மிக ஜீவித்தே ஏ ஏ பல தரண பல தின அய ஹட்டியிட்ட அப்படி சிட்டினது கீனக்கு அப்படி கல்பனா கரான் ஏனிசா மே மே வே மிலாவது மே வச்சனை அசாகின சிட்டின ஒபட்ட மே பிரஷ்னத்மா இது இசரா திபன் தபான்னட கெமத்தி அது ஒபகே மகே ஜீவித்தே ஆத்மிக தருவோ கீதனே இன்னவது கீன பிரஷ்னைய ஒபகே ஹதவத்தே ஒப ஹசான் அதட்ட ஒபவ விஸ்வாச கரலா ஒப லங்க எவில்ல தமாங்கி பிரஷ்னைய கத்தா கரமின் தமாங்க வேதனாவ பிரகாச கரமின் ஒப லங்க உபதேச கண்ட புழுவாங் தத்து ஏக்கட்ட ஒப ஒபகே ஆத்மிக ஜீவித்தே வர்தனை கரகன திவனவத கீழா கல்பனா கரல பலாண்டு மேக்க நெத்னாம் மேக்க அதவெனத்துரு வெலா நெத்னாம் அப்பிட்ட ஹிதான்னட்ட திவனவா மம ஆத்மிக வசையன் மம ஆத்மிக வசையன் மம தருவன் ஜாத்தக கரண தனட்ட மம மகே ஆத்மிக ஜீவித்தே பெமினல திவனவத நெத்தாம் குடனகா திவனவத கீன பிரஷ்ன அபியாசான்னட்ட அவசியாய் ஏ காரணாவ சமக ஏக அப்பி சித்தான்னட்டு அப்பி சித்தி தபாகமும் எவ்வாகம் அப்பி ஏ சமக அப்பி எக்கொலோஸ்வினி பதையிட்ட அப்பி எனக்குட்ட ஓஹு வர நும்பட்ட நிஷ்பிரயோஜனவ சிட்டியா நுமுத்தன் நும்பட்ட நும்பட்டா மட்டா
പ്രയോജനവ് സിദ്ധിക്കല പാവത്തുമായൊക്കെ പ്രകാശ കരണോ വരാ എത്തുമ ഒനേസിമസ് കിയന പുദ്ഗല പ്രയോജനാജ്ഞത്തി പുദ്ഗലെ മാം വേലാസനു കിവ മേ ഒനേസിമസ് കിയന നമി തേരുമ പ്രയോജനവന്തകന കിയനേക്ക മാം ഇതല്ല മമ കിയല തിബുണ ഇതിൻ ദൻ പാവത്തുമ കിയനവ വരാ അപ്പിട്ട് പ്രയോജന നെത്തി മേ പുദ്ഗലയ അത മട്ട ഒയാട്ട പ്രയോജന ഗുണാവ് പുദ്ഗലേ ഗുണ എക്കിയാനേ മേ ഒനേസിമസ് കിയന പുദ്ഗലയ പ്രയോജന മനുഷ്യ ഗുണ കിയല പാവത്തുമ കിയന മേക കൊഹമദ ഉണേ പ്രയോജന നെത്തി യം ബലാപുരത്വ ത്യാഗണ്ട ബെരുവ സിറ്റിയാവു പുദ്ഗലയ അത പാവത്തുമ ഭയനത്ത് പ്രയോജന കെത്തി പുദ്ഗലേ കിയല കിയാനട്ട ഹേതുവ തമ මේ විශ්වාස වචනේ කියන්නට ඔහුගේ ජීවිතේ වෙනස ඇති කලේ කුමක්ද කියලා අපි බලුවොත් අපි හැමෝම දන්නවා පාවුල්තුමා ඔහුගේ ජීවිතයට ඉගන්වා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීම ඒ කියන්නේ සුභාරංචිය තමයි ඒ එතුමාගේ ජීවිතේ ඔනෙසමස්ගේ ජීවිතේ මේ වෙනස ඇති කලේ කියන එක අපි අමතක කරන්න බෑ එනිසා අපි පාවල්තුමාගේ ජීවිතය තුළ අපි දකින මේ විදිහට අපි දැක්කොත් ගොඩාක් සෙනග අතරට සේවයේ කලාව පාවල්තුමා එතුමාගේ ජීවිතය තුළ එතුමාගේ යොවුන් පත්‍රය ඔබ දකින්න පුළුවන් බොහෝ යොවුන් පත්‍ර ලියනකොට පුද්ගලයෙන් පුද්ගලයට නම සඳහන් කරලා ලියන සිස්ටම් එකකුත් පාවල්තුමාට තිබුණා ඒකෙන් අපිට ඉගෙන ගන්නට තිබෙන්නේ ලොකු ලොකු සංඛ්‍යාවට සේවය කරනවා වගේම පාවල්තුමා ජීවිතයේ පුද්ගලයෙන් පුද්ගලයට සුභාරංචි සේවය කිරීමේ ලොකු බලපෑමක් මේ ලෝකයට ඇති කළා කියන එක තමයි අපි ඉගෙන ගන්නට තිබෙන කාරණාව. ඒ වගේම මේ ඔනසමස් කියන පුද්ගලයාත් එක මිනිසෙක් හැටියට හම වුණා අවස්ථාවේදී ලොකු ලොකු කණ්ඩායමට සේවය කරන එක පමණක් මගේ සේවය කියලා එතුමා එතන බැඳිලා ඉන්නේතුව අවස්ථාව ලැබෙන සෑම අවස්ථාවෙදිම පුද්ගලයන්ට තුන්වංශ ඉවැන්ජලිසම් සුභාරංචි සේවය කරා කියන එක තමයි අපිට තිබෙන මේ ලොකු විශේෂත්වය. ඒ තුලින් ඒ සුභාරංචි සේවය තුළ ඇති වුණා වූ බලපෑම අද විශාල අයගේ ජීවිතේට ඒ වෙනස ඇති කරලා තිබෙනවා. ඒ ගැන කියනකොට තමයි අපි දකිනවා ලෝක සුභාරංචි පොතේ එක දිගටම එක පරිච්ඡේදය තුළ එක කාසිය නැති වුණා වූ එක කාසිය නැති වුණා වූ එක බැටළුව නැති වුණා වූ එක පුද්ගලයාගේ උපමාව තුළ අපි දකිනවා. ඒ කියන්නේ ඒ උපමාව තුනම අවසන් වෙනකොට එකකට දෙවියන් වහන්සේ දෙන එකකට ඒ පුද්ගලයා දෙන වගකීම නැත්නම් ඒක සොයා යෑම ගැන කියන එක තමයි එතනදී අපිට අපේ ආත්මික ජීවිතයට එන පාඩම. ඒ නිසා අද කාලේ වෙනකොට මේ සේවාවල් හරි පුදුමාකාර විදියට යන්නේ. ඒ කියන්නේ ලොකු කණ්ඩායමට ලොකු සෙනගට ලොකු ගොඩාක් අය ඉන්න තැන්වල විතරයි අපි දේශනා කරන්නට නැත්නම් සුභාරංචි දැසීම් කරන්නට කැමති වෙන ආකාරය අපි දකිනවා. මේක වැරද්දක් නෙවෙයි මම කියන්නේ. නමුත් ඒ විදිහටම අපි අනිත් පැත්තනුත් ිතන්න ඕනේ. යේසුස් වහන්සේ උන්වහන්සේගේ සේවය කරනකොට අද ලොකු කොඩි ගොඩා කණ්ඩායමට සේවය කරා වගේම උන්වහන්සේ පුද්ගලයට සුභාරංචි සේවය ප්‍රකාශ කළා. ඒ විදිහට ඒ සුභාරංචි සේවය තුළ වෙනසක් ඇති කළා කියන එක අපගේ ජීවිත අපි එකතු කරගන්න ඕනේ. අවස්ථාව ලැබුණා නම් ඔබටත් මේ අවස්ථාව ලැබෙන හැම අවස්ථාවෙදිම පුද්ගලයකට සුභාරංචි කියන්නට අවස්ථාව අත්තරින්ද එපා. සුභාරංචි කතා කරන්න යේසුස් වහන්සේ ගැන කියන්න. සමහර වෙලාවට ඒ පුද්ගලයා ගැලවීම ලැබුවාද නැද්ද කියලා ඔබට දකින්නටත් බැරි වෙන්නට පුළුවන්. නොමොත් ඒ මිනිස්සයා කවදාද ලෝකේ වෙනස් කරන පුද්ගලයෙක් වෙන්නට ඉඩ තිබෙනවා කියලා අපිට ප්‍රකාශ කරන්නට පුළුවන්. මොකද සභාව ඉතිහාසයේ කියනවා ඒක හරිනම් යම් විදියෙන් ඔනෙසිමස් කියන නමකින් බිෂප් කෙනෙක් හිටියා කියලා සභාව ඉතිහාසයේ තියනවලු. ඒක සමහර අය විශ්වාස කරනවා මේ ඔනෙසිමස් වෙන්න පුළුවන් කියලා සමාරය ප්‍රකාශ කරනවා. සමාර වෙලාවට ඒ පණිවිඩය අසන්නට පාවුල්තුම ඉතියාද නැද්ද කියලා අපිට කියන්න බෑ. වාරාන්සි තුල මේ පාවුල්තුම කියන එක අපිට හිතන්න පුළුවන්. මේ පණිවිඩය අසාගෙන සිටින බොහෝ අයගේ ජීවිතයේ මේ සාක්ෂි තිබෙනවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි. ඒ නිසා සුභාරංචිය ලෝකේ වෙනස් කරන්න පුළුවන් බලය තිබෙනවා. මනුස්ස ලෝකේ මනුස්සගේ ජීවිත වෙනස් කරන්න පුළුවන් බලය තිබෙනවා කියන විශ්වාසය තබාගෙන අපි සුභාරංචි ප්‍රකාශ කරමු. මේ වකවානුව තුළ ඉතාම අවශ්‍ය කාරණාව සුභාරංචිය ප්‍රකාශ කරමු. මම නිතරම කියන එක ලස්සන කතාවක් තියෙනවා.
அப்பிரிக்காவை சிதுவுனாவும் ஏக சத்திய கத்தாவாக் தவசா கே ஏ அப்பிரிக்காவை ஏக ஸ்தானிக சித்தியாவு தனக்க ஏக மனுஷேக் அரஹா எனக்கொட்ட ஏக மனுஷேக் வாடி வெலா சுத்த பைபிள் கீவ கீவன் இட்டியாலும் එතකොට යාළුව ඇව්වලු මොයා මොනවද මේ කරන්න වඩ පිස්සුද මේ පරණ කාල පොතක් තියාගෙන අතේ තියාගෙන මොකද්ද මේ කියවගෙන ඉන්නේ කියනවා. එතකොට ඒ බයිබලෙ අතේ තියාගෙන හිටපු ඒ සහෝදරයා යාළුවන් ඇව්වලු එක පැත්තක් වෙනලා අතන තියන්නේ මොකද්ද කියලා. එයා කිව්වල එතන ලොකු කළු ගලක් තිබිලා තියෙනවා. එයා කිව්ව ලොකු කළු ගලක් කියලා. අනිත් පැත්තේ අත දිගල්ලා වල අතන මොනවද තියෙන කියලා. එතන ලොකු මුට්ටිය තිබිලා තියෙනවා. ඒ ඒ ඒ ඒ ඒ ප්‍රශ්නේ ආපේකන කිව්වලු අදිසියෙන් හරි මට මේ පොත මගේ අතට ලැබුණේ නැත්තම් අර කළු ගලි වලින්ම ඔයාව ගහලා අර ලොකු මුට්ටිය දාලා ඔයාව තම්බලා මම මේ වෙනකොට කාලා ඉවරයි කියලා. ඉතින් මොකද්ද කියලා හොයලා බලනකොට ඒ අප්‍රිකාවේ තිබිච්ච එක්තරා මිනිමස් කන ගෝත්‍ර කණ්ඩායමේ නායකයෙක් හැටියට හිටපු පුද්ගලයා තමයි මේ බයිබලයේ අතේ තියාගෙන කියව කියව හිටපු මිනිසයා. ඉතින් මේක මම කියන්නට හේතුව මේ සුභාරංචිය ලෝකේ වෙනස් කරන්න පුළුවන් බලය තිබෙනවා. ඕනම දරුණු මිනිසයාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් බලය තිබෙනවා. ඒ විදියට තමයි පාවුල්තුමා මේ සුභාරංචිය තුළ ඔනේසිමස්ගෙ ජීවිතේ ප්‍රයෝජනක් නැති කිසිම බලාපොරොත්තුවක් නැති සිටියාවු ජීවිතය ගැන පාවුල්තුමාට කියන්න පුළුවන් කමක් තිබුණා. යම් කාලයක් තිබුණා එයා ඔයාට ප්‍රයෝජනක් නැති මිනිසෙක්. නමුත් අද වෙනකොට එයා ඔයාටත් ප්‍රයෝජනයක් මටත් ප්‍රයෝජනක් වෙලා තිබෙනවා කියන එක. ඒ නිසා අපි ස්වාමින් වහන්සේට ස්තුතිවන්ත වෙන්නට ඕනේ. මේක අසාගෙන සිටින ඔබගේ මගේ ජීවිතයේ දෙවියන් වහන්සේ ඒ දේ කරමින් අද අපිව ප්‍රයෝජනයක් ඇති පුද්ගලයෝ ලෙස උන්වහන්සේ වෙනස් කරලා තිබෙන ඒ සුභාරංචි බලයගෙන අපි උන්වහන්සේට ස්තුති කරමින් කරුණාවගෙන ස්තුති කරමින් මම ප්‍රකාශ කරන්නට කැමති මෙලස දවස්පතා ඔබගේ ඇස් ඉදිරි යන එන සෑම අවස්ථාවෙදිම මේ වගේ මිනිස්සු අපිට හම්බ වෙනවා. ඒ අයගේ ජීවිතයට ආලෝකය දෙන්නට පුළුවන් ඒ ආලෝකය පන්දම ඒ ගින්දර ඒ ආලෝකය ඔබගේ මගේ අතේ තිබෙන එක තමයි සුභාරංචිය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන සුභාරංචිය අපි හැම කෙනෙකුටම අපි ප්‍රකාශ කරන්නට අපි ඒ වගකීම බාර ගන්නට අවශ්‍යයි. ඒ වගේම අපි ඊළඟ 12 පදයේ ඒක කියමින් අපි දකිනවා දැන් නුඹට මට ප්‍රයෝජන සිටි මාගේම සිත වෙනවු ඔහු නුඹ වෙත නැවත එමි කියලා එතුමා කියනවා. ඒක එතුමා ප්‍රකාශ කරන එක විශේෂ කොටසක් මම සඳහන් කරන්නේ මාගේම සිත වෙනවු ඔහු නුඹ වෙත නැවත එමි කියන වචනය එතුමා පාවිච්චි කරලා තිබෙනවා. මේක මම මේ විදිහට කියන්නට කැමති පාවුල්තුමා එක මේ ඔනේසිමස් ගැන පිළමන්ට නිර්දේශය දෙනවා. එක එතුමා ලස්සන වචනය පාවිච්චි කරමින් ඒක කියන්නේ මාගේම සිත වෙනවු කියලා ලස්සන නිර්දේශයක් ඒක ඔනේසිමස් ගැන පිළමන්ට එතුමා ලියනවා. ඉතින් මේක තමයි අද මිනිස්සු හැටියට මම තව මිනිසෙකුට දෙන්න තිබෙනා වූ නිර්දේශය කියන මේ කොටස ඉතාමත් අභියෝගමත් කාරණාවක්. මේක අද වාගේ ජීවත්වන අපේ අවට වටේට ජීවත්වන මිනිසුන් කරෙහි මේ කාරණා අපිට ගෙනගෙන නිර්දේශ කිරීම ඉතාම භයානක දෙයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා පාවුල්තුමා ඔනේසිමස් ගැන මේක ප්‍රකාශ කරන්නට මගේ සිත වගේ පුද්ගලෙක් කියලා ප්‍රකාශ කරන්නට පාවුල්තුමා ඒක ඒ අභියෝගයේ කොහොමද බාරගත්තේ කියන එක තමයි අපිට තිබෙන පාඩම. ඒ කියන්නේ මේ විදියට ප්‍රකාශ කරන්න මේ ඔනේසිමස් මේ විදියට මම නිර්දේශය කරලා යවන මේ ඔනේසිමස් ගිහිල්ලා එතනත් මේ වැරද නැවත නොකරයි කියලා කොහොමද විශ්වාස කරන්නේ? ඒකයි ප්‍රශ්නේ. එතුමා මෙච්චර බය නැතුව මේක කියන්න පුළුවන් තරමට මේ ඔනේසිමස් ගැන කියන්න පුළුවන් තරමට මෙයාව මම නිර්දේශ කරලා යවනවා. නැවතත් මෙයා මේක ගිහිල්ලා කෙරුණා නම් මට පිළමන්ට තියෙන විශ්වාසය මොකද වෙන්නේ? නමුත් නැත්තම් මේක ගිහිල්ලා ඔනේසිමස් කරා නම් මගේ විශ්වාසයට මොකද වෙන්නේ කියන ප්‍රශ්නය ඒ අභියෝගය පාවුල්තුමාට ඉදා තිබුණා. නමුත් මේක තමයි අපිට ඉගෙන ගන්නට තිබෙන ගැඹුරුම පාඩම.
අද ඔබත් මමත් එදිනෙදා අපගේ ජීවිතයේ මේ වගේ වැරදි කරන වැරදි ජීවිත ගත කරපු මනුෂ්‍යයන්ව ගොඩනගන්නට අපිට උන්වහන්සේ අවස්ථාවක් දීලා තිබෙනවා. අවස්ථාවක් දීලා තිබෙනවා. ඒ අවස්ථාව දීලා තිබෙනවා විතරක් නොව ඔහුගේ ජීවිතයේ වෙනුවෙන් අපිට ඒක බය නැතුව නිර්දේශය දෙන්න පුළුවන් තරමට ඒ ගොඩනැගීමේ වගකීම ඒ ඒ ලොකු වගකීම අපිට උන්වහන්සේ දීලා තියෙන කියන එක අපිට අමතක කරන්නව. ඒ නිසා අද මොන දේ කිව්වත් මේ නිර්දේශය කියන යම් තැනක් එනකොට කවුරු වුණත් අපි ලිස්සලා යන වෙලාවල් ඕන තරම් තිබෙනවා. මොනා වුණත් අපි ලිස්සලා යන වෙලාවල් ඕන තරම් තියෙනවා. සමහර වෙලාවට මෙච්චර මන් දන්නේ නොමත් එතනින් එහාට මට කියන්න බෑ, එතනින් එහාට මොනා වෙයිද කියලා මට වග කියන්න බෑ, මට මේක බාර ගන්න බෑ කියලා අපි කියන වෙලාවල් අනන්ත තියෙනවා. නොමුත් මෙතනදී පෞතුමා එහෙම දෙයක් පාවිච්චි කරේ නෑ. බය නැතුව මගේ හිතට එකඟ මගේ හිත වගේ තිබෙන පුද්ගලයා ව කියලා බය නැතුව පිළමන්ට පෞතුමා නිර්දේශය කරනවා. ඉතින් මේකට තමයි මම මගේ වචනින් කියලා කියනවා නම් මේකට තමයි කියන්නේ බෙල්ල දෙන වැඩක් කියලා. මේකට තමයි බෙල්ල දෙනවා කියන එක. ඉතින් මේ මේක ලේසි වෙන්නේ නැහැ. මේක සේවය කරන කාලය තුළ ලේසි වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා මෙතන දේවගතිවරු ඉන්නවා. ඉතින් මේ වගේ සමහර තැන්වලදී මේ අභියෝගේ බාර ආරම්භ තිබෙනවා. බෙල්ල දීප අවස්ථාව ලෝණ තරම් තිබෙනවා. මෙතන නම් පාවුල්තුමා බෙල්ල දීලා ආයි වැරදුනාද කියලා නම් ඒක කොහෙවත් අපි දකින්න නැහැ මේ සම්බන්ධව. නමුත් අපිට තියෙනවා ප්‍රශ්නයක්. අපි සමහරට බෙල්ල දීලා වැරදෙන්නේ නැද්ද කියන ප්‍රශ්නෙත් එක්කත් අපිට මේක නිර්දේශ කරන්නට වගකීම බාර ගන්නට ඉඩ ඕන තරම් අපි තිබුණා. අපි බාරගත්ත තැන්වලුත් තිබුණා. සමහර වෙලාවට අපි බය නැත් නිර්දේශනය කරන්න වෙනවා. සමහර වෙලාවට වැරදෙන්න පුළුවන්. එතනත් මම කොහොමද මේකට මුහුණ දෙන්නේ කියන වගකීම දෙක්ක මම ඒක ඉදිරිපත් වීම තමයි අද ඔබගේ මගේ ජීවිතයේ තිබෙන ලොකු අභියෝගය. ඒ නිසා අනේ මට බෑ, අනේ මට වග කියන්න බෑ, මට මේක බාර ගන්න බෑ කියලා අපි ලිස්සලා යන්න බෑ. අපි ලිස්සලා යන්න බෑ. අපිට තිබෙනවා ආත්මික අපි ආත්මික දරුවෙක් අපි ජාතක කරනවා නම් ඒ දරුවා වෙනුවෙන් අපි බෙල්ල දෙන්නටත් අපි සූදානම් වෙන්න පුළුවන් නායකයෙක් වෙන්නට අවශ්‍යයි. මේක තමයි අද අපගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන කාරණාවක්. අද ඒ ප්‍රශ්නයත් මම ඔබ ඉදිරියේ තියන්නට කැමති. අද ඔබ මම අපේ ඉදිරියේ ගොඩනගන අයෝ දෙසා ඔවුන්ගේ ජීවිතය දෙසා අපි බෙල්ල දෙන්න පුළුවන් කමක් තියෙද කියන ප්‍රශ්න අපි අසන්නට අවශ්‍යයි. ඉතින් මේ කාරණාව අපිට ලස්සනට ඒක ආදර්ශයක් හැටියට පෙන්වේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය අපිට අපිට දකින්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේදී ඔබ මං වෙනුවෙන් කරේ මේක තමයි. උන්වහන්සේ අප වෙනුවෙන් බෙල්ල දුන්නා නෙවෙයි ජීවිතේම දුන්නා. ඒක ජීවිතේ දුන්නේ ඇයි? උන්වහන්සේගේ ජීවිතේම අප උදෙසා දීලා පූජා කරලා උන්වහන්සේ නිර්දේශ කළා. පියාණන් වහන්සේ ඉදිරි අපිව නිර්දේශය කළා. ඔන්න මගේ දරුවා දැන් ඉන්නේ ඔබ වහන්සේ ළඟට කෙලින්ම එන්න පුළුවන් තත්වයක් තිබෙනවා කියලා. ඉතින් ඔබත් මමත් අද ෆලෝ කරන අපි අපි නායකත්වය තුළ ඉගෙන ගන්නා වූ යේසුස් වහන්සේගේ ජීවිත මෙසේ නම් පෞතුමාගේ ජීවිතේ තමන්ගේ ගෝලයා වෙනුවෙන් තමන්ගේ ගොඩනැගුවාව ගෝලයා වෙනුවෙන් මේ විදියට උන්වහන්සේ වෙල්ල දෙන්නට නිර්දේශ කරලා ජීවිතේ ඉදිරිපත් වෙන්න පුළුවන් නම් අපිට අද තිබෙන පාඩම මේක රිස්ක් එකක් තිබෙනවා. රිස්ක් එකක් තිබෙනවා. මම කියන්න කැමති මේ ගමන තුළ, මේ ආත්මික ගමන තුළ අපි පිළමන්ගේ පොත කියවනවා නම්, අපි පාවුල්තුමාගේ ජීවිත යම් දෙයක් ඉගෙන ගන්නවා නම්, මම මේ අභියෝගයත් අද දවසේ තියන්නට කැමති. අපිට රිස්ක් එකක් තිබෙනවා. මේ රිස්ක් එක අපි බාර ගන්නට අවශ්‍යයි. එයා කළාට පස්සේ, එයාට වැරදුනාට පස්සේ, එයා නැති වුණාට පස්සේ අනේ ඒ ටික නම් මන් දන්නේ කියලා හැංගෙන්නට බෑ. ඒ වගේම අපිට පුළුවන්කමක් තියෙනවා නම් ගොඩාක් හොඳයි. ඔහුගේ ජීවිතය මට මෙච්චර දුරට සර්ටිෆයිඩ් කරන්න පුළුවන් කියලා. මේකයි අද අපගේ නායකත්වය තුළ උන්වහන්සේ බලාපොරොත්තු වෙන කාරණාවක්. ඒ වගේම අපි බලන්නට පුළුවන් 13 14 පදය තුළ අපි ඒ පද දෙක ඔබ කියවන්න. ඒ පද දෙක තුළ සාරාංශයක් හැටියට මම කියන්නට කැමති පෞල්තුමාට තිබුණාවෝ අවශ්‍යතාවය සහ
அவசரே கியான காரணம் அவப்பட்ட தக்கின்ற பொழுவாங்க அவசியத்தாவே சகா அவசரே ஏக்கியானே ஒனேசிமஸ் சமக தபாகன்னுட்ட உன்வான்ச கெமத்தி உணா உன்வான்ச மே பவுல்துமா தமான் தெக்க தியாகன்னுட்ட கெமத்தி உணா ஏக்கட்ட ஹேத்துவ ஏக்கட்ட ஏ ஏக வகைக்கியாண்ட பொழுவா நெத்தான் ஏக்கட்ட முகாந்த ඒක ඒක මට මේක තබා ගන්න පුළුවන් කියලා අයිතිවාසිකම් කියන්නට අවස්ථා දෙකක් තියෙනවා එකක් තමයි ඔනේසිමස් පෞල්තුමා තුල ගැලවීම යේසුස් වහන්සේ සුභාරංචක කියවීම ගැලවීම ලැබපු කෙනෙක් දෙවෙනි එක පිලමොන් පෞල්තුමා තුලින් ගොඩනැගුවා වූ ගෝලෙක් මේ කාරණා දෙකම අර්පි අරගත්තොත් අවසර ඉල්ලන්න අවස්ථාවක් නැහැ தமங்க அவசியத்தாவே இஷ்ட கரகன்னட்ட பாவல்துமா பிலமன்கன் அவசர கன்னட்ட அவசியன தமங்க அவசியத்தாவே இஷ்ட கரகன்னட்ட நம்மோ மே பாடமத்துல வச்சன தேக்கத்துல அப்படி தக்கினவா தமங்க அவசியத்தாவே திபுணாத் ஏக்க அவசியத்தாவே திபுணாத் ஏக்க அவசர கன்றோனுக்கேன லசன ஜீவித கிரமையாக பாவல்துமாகே ஜீவித்தே திபிச்சேக்க அப்படி தக்க விலாசன கிவ்வவாகே துமாட திபிச்ச பலைய හැම වෙලෙම කිසිම තැනක මිස්යූස් කරේ නැහැ කියන එක තමයි අපි පාවිච්චි කරා අපි දකින්නට තිබෙනේ ඒ නිසා පෞල්තුමා හිතන මම අවසර ගන්න ඕනේ මෙතුමාව මා ළඟට තියාගන්නට මම අවසර ගන්න ඕනේ කියන එක හිතාගත්තා ඒක තමයි අද අපගේ අපි බයිබල් විද්‍යාලවල මේක විශේෂ පාඩමක් හැටියටම තිබෙනා මේ ක්‍රිස්තියානි ක්‍රිස්තියානි ආචාර ධර්මය ක්‍රිස්තියානි ethics කියලා ක්‍රිස්තියානි ආචාර ධර්ම මේක පාඩම කැටියටම අතුල් කරලා තිබෙනවා. ඒ කියන්නේ ක්‍රිස්තියානි ජීවිතය තුළ මේ ක්‍රිස්තියානි ආචාර ධර්ම ඉතාමත් වැදගත්. පෞල්තුමාගේ මේ සිස්ටම් එක යන සිස්ටම් එක අපි දකිනවා. අවශ්‍යතාවයේ තිබෙනවා ඒක ගන්න පුළුවන් අයිතිය තිබෙනවා නමුත් මම ඒක අවසර ගන්න ඕනේ කියන ඒ ලස්සන තැනක තුළ එතුමාගේ ජීවිත ආදර්ශ අපි දකිනවා. ඉතින් අපගේ ජීවිත අද අපි දකිනවා බොහෝ වෙලාවට අපගේ ජීවිතවල වල මේක මේ වගේ දේවල් අපි සුළු සුළු තැන්වල මේ වැරද්ද අපේ අතේ සිදු වෙනවා මේකට මම පුංචි පුංචි කාරණාව කියන්නට කැමති අද බොහෝ අය ඉන්නවා අනිත් අයගේ දේවල් කිසිම අවසරයක් නැතුව අරගන්න අය ඉන්නවා කිසිම අවසරයක් නැ ආහන්නෙත් නැ තමන් අරගෙන යන වෙලාවල් තිබෙනවා සමහර අයගේ පුරුද්ද අපි දැකලා තියෙනවා මේක පොඩියෝ ලොකුවෝ ගත්තද නැවත දෙන්නේ නැහැ සමහර වෙලාවට ඔබට එක සිම්පල් දෙයක් පොඩි දෙයක් වෙන්න පුළුවන් නමුත් ඒ ගත්ත එකන ඒක දීප්ති එකනට ඒක ලොකු දෙයක් වෙන්න පුළුවන් මේක මම මතක් කරන්නට කැමති මම පොඩක් පොත්පත් වලට ආසයි ඉතින් මම හැම පොතකම මම සල්ලි දීලා ගන්න හැම පොතක මගේ පොත්වල මම යටින් මුල් පිටුවේ යටින් ලියලා තියෙනවා කරුණා කරලා කියවලා ඉවර වුණාට පස්සේ නැවත මට බාර දෙන්න කියලා අවසාන පිටුවෙත් මම මේක ලියලා තියෙනවා ඉතින් මට දවසක් සහෝදරෙක් ඇවිල්ලා එයා අරගෙන ගිය පොත එයා ගොඩක් ආසයි එයා නැවත ඇවිල්ලා දවස මට අමතක වෙලා ගියා එයා ගෙනලා දුන්නා මට ගෙනලා දෙනකොට මම බොහොම ස්තුතියි කියලා කිව්වා එයා කිව්වා මම ඇත්තටම පොතට ආසයි නමුත් මම මේක නැවත ගෙනලා ඔයාට දුන්නේ ඔයා අර යටින් ලියලා තියෙන වචනේ දැක්කට පස්සේ ඒ නිසා මම මේක තියාගන්න හොඳ නැහැ මම නැවත දෙන්න ඕනේ කියලා ඔව් ඉතාගත්තා ඉතින් මේක හරි වැදගත් ක්‍රිස්තියානි ජීවිතේ ඉතින් තවත් ප්‍රශ්නයක් තිබෙනවා සමහර වෙලාවට අපි මුදල් අතමාරු කරගන්නවා ද්‍රව්‍ය වශයෙන් සමහර දේවල් අතමාරු කරගන්නවා සමහරකට පොරොන්දු වෙලා තම අරගෙන යන්නේ මේක නැවත ගෙනලා දෙන්නම් කියලා මුදල් නැවත දෙන්නම් කියලා තම පොරොන්දු වෙලා අරගෙන යන්නේ මේක හරි 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 වැරදි දෙයක් අපි දකිනවා සමහර වෙලාවට මේ අමතක වුණා නම් ඒ කියන්නේ අමතක වුණා නම් ඒක ප්‍රශ්නයක් නෑ මේ මතක තියෙනක අමතක වුණා වගේ ජීවත් වෙන එක තමයි හරිම ප්‍රශ්නයක් ඒ නිසා සමහර වෙලාවට තමන්ගාව තියෙන එක ඉල්ලගෙන ගිය එක ඉල්ල ගත්ත දේ ක්‍රිස්තියානි ජීවිතය තුළ අපි හිතන්න අවශ්‍යයි මම ඒක නැවත දෙන්න නැත්නම් අවසර නැතුව අරගත්ත දේ මම නැවත ඒක බාර දෙන්න ඕනේ නැවත ගත්ත තැනක මම තියන්න ඕනේ අවසර ඇතුව මගේ ජීවිතේ මේ වගේ දේවල් අවසර ඇතුව මම ගන්න ඕනේ කරන්න ඕනේ ප්‍රයෝජන ගන්න ඕනේ නැවත ගිහිලා දෙන්න ඕනේ ඉල්ල ගත්ත දේ නැවත දෙන්න ඕනේ මේ වගේ හරි හරි පිළිවෙල අපි ඉගෙන ගන්නට අවශ්‍ය අපගේ ජීවිතය තුළ මේක අපි සරල වශයෙන් මේ එදිනදා ජීවිතේ ක්‍රිස්තියානි ජීවිතවල වල අපි දකිනවා මේ කාරණාවල් කියාගෙන යනකොට තවත් ක්‍රිස්තියානි ethics වල සේවාවල් වල තිබෙන
ලොකුම සොරකමක් නැත්නම් ලොකුම අවසර නැතුව කරන තවත් ප්‍රශ්නයක් හැටියට තමයි අපි මේ දකින්නේ. අද සභාවල් වල නායකයෝ නායිකන් ඉන්න තැන්වල එකතු වුණා නම් උතන තියෙන යම් යම් ප්‍රශ්න ඔන්න ප්‍රශ්න තියෙනවා. අපේ ආත්මය එහාට ගියා, අපේ සභාවේ සෙනග එයා ඔරක්කම් කළා, නැත්නම් සමහර වෙලාවට ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මංගාව හිටපු ගෝලයා යාගාවට ගියා, නැත්නම් යාගේ ගෝලයාට මොනාරි වචනයක් කියලා මම ගත්තා කියන කාරණාවල් තියෙනවා. මේ වගේ දේවල් අපි 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 හදා ගන්න ඕනේ. සමහරවිට මේක සේවාවල් තුල සභාවල් තුලත් මේ වගේ වැරදි සිදුවීම අපි කරෙක්ෂන් කරගන්නට අවශ්‍යයි. ඉතින් මම මේක සාක්ෂි හැටියට මම මතක් වෙනවා, මතක් කරන්න ඕනේ. මේක සුදුසුයි කියලා හිතනවා මම බැප්ටිස් එකට සම්බන්ධ වෙනකොට. මම බැප්ටිස්ට සම්බන්ධ වෙන්න ඉස්සෙල්ලා තව නිදහස් සභාවක මම සේවය කළේ. එතකොට සේවය කරන කාලය තුල තමයි මම ඒගොල්ලෝගේ මග පෙන්වීමත් එක්ක වියදමත් තුල තමයි මම ගිහලා ඒක අලුත් ස්ථානයක සභාව පටන් ගත්තේ. ඉතින් සභාව පටන් අරගෙන මට ඒ නිකායේ යම් යම් ක්‍රමවේද තුල මට දිගටම යන්න බැරි නිසා මම මොකද කරේ, කෙලෙම ඒ ඔෆිස් එකට ගිහිල්ලා ලියුම ලියලා දීලා, මම ලියුමක් ලියලා දීලා මම කිව්වා මම තනියම අයින් වෙනවා මේ පල්ලාත්තේ මේ සභාවෙන්, මේ සභාව බාරගන්න කියලා මම ලියුමක් දුන්නා. නමුත් නිකායකට ඒගොල්ලෝ කිව්වේ නෑ නෑ, ඉච්චර දුරට අපිට එන්න බෑ, ඒ සභාව ඔයාම ඒක දිගටම ගොඩනගන්න වචන තුළ ඒක දිගටම කරගෙන යන්න කියලා බාර දුන්නට පස්සේ තමයි ඒ සභාව මම දිගටම කරනවා කියලා මම බාරගත්තේ. ඉතින් මේ වගේ බොහෝ දේවල් අපගේ ජීවිතයේ අපි අපි කරලා තියෙනවා, කරන්න ඕනේ. මේක අපි ආත්මික ජීවිතයට ඉතාමත් වැදගත්. ඒ නිසා මේ අවසාන 13 වෙනි පදය තුළ මම කියන්නට කැමති අවශ්‍යතාවය අපිට තිබෙනවා. නමුත් අවසරයක් හේතුව අපි හැම දෙයක්ම කරන්නට අපි පුරුදු වෙන්න ඕනේ. අපිට බලය තිබුණා, ආධිපත්‍ය තිබුණා, මට කරන්න අයිතිය තිබුණා කියලා ක්‍රිස්තියන් එතික්ස් අපි නැති කරගෙන, අපි ක්‍රිස්තියානි ආචාර ධර්මය නැති කරගෙන අපි කරන්න හොඳ නැහැ කියන එක. ඉතින් අද 14 වෙනි පදේ වෙනකම් මෙලෙස අපි මෙනෙහි කරපු කාරණාවල් මම විශ්වාස කරනවා අපේ ආත්මික ජීවිතයට එකතු කරගන්නට දෙවියන් වහන්සේ යම් දෙයක් කතා කරන්න ඇති කියලා. ඒ තුළින් ඔබ සියලු දෙනාට දෙවියන් වහන්සේ මේ රාත්‍රී කාලේ ආශිර්වාද කරයි. අපි තවදුරටත් ලබන සතිය වෙනකොට අපි කාරණාවල් බෙදා ගන්න පුළුවන්. ඉතින් මගෙන් සහෝදරයේ අසා තිබුණා අපිට ප්‍රශ්න අහන්න වෙලාව තිබේද කියලා. මං හිතන්නේ මේ ප්‍රශ්න අහන්න තරම් මම යෝජනා කළා ප්‍රශ්න අහන්න වෙලාව නැති වෙයි. අපි වෙලාසනේ සංගමධ්‍යමක් කිව්වා වගේ අපි WhatsApp වරහා ප්‍රශ්න අහන්න පුළුවන්. සංගමාධිපති මට එතුමාගේ WhatsApp එකේ තහන්න පුළුවන්, මගේ එකෙන් අහන්න පුළුවන් කීප දෙනෙක්ගේම ආයුවා. ඒ වගේ මම යෝජනා කළා ප්‍රශ්න අහන්නකට වඩා තව හොඳ දෙයක් තියෙනවන යෝජනා කරන්න අපි හැමෝම ඉගෙන ගන්නට මේක අවස්ථාවක් කරගමු කියලා. ඒ වචනේ කියමෙන් මම අවසන් කරන්නට කැමතියි. ස්තුති ස්වාමීන් ඔබට ආශිර්වාද. Thank you. මූර්ති, අපි රෙවන් කින්ස්ලිගෙන් ඉල්ලමුද අපිට යාඥාවකින් මග පෙන්වන්නට කියලා. තම රෙවන් කින්ස්ලි ජෙක්කුනින් අපිත් එක්කද අපි යාඥාවකින් අපි අධ්‍යයනය අපි අවසන් කරමු. අපි යාඥා කරමු. දයාවෙන් පූර්ණ වුණා වූ ධර්මිෂ්ඨ දෙවි රජිඳුනි, අපි ඔබ වහන්සේගේ පාද පාමුල මහත්සේ තුතිවන්ත වෙනවා ඔබ වහන්සේගේ උතුම් වචන ගැන. රජිඳුනි, මේ ජීවිත වලින් අපිට ඉගෙන ගන්නට ඇති දේ එමටයි. සුභාරංචිය ප්‍රකාශ කිරීමේ වැදගත්කම පුද්ගලයන් හැටියට, සේවකයන් හැටියට, සභා නායකයන් හැටියට, නිකායක් හැටියට තව තවත් අවබෝධ කර ගන්නට අපිට පිහිට වෙන්න, අපිට මඟ පෙන්වන්න සම්මුදුනේ සහභාගී වූ හැම කෙනෙක් සමගද, විනිකාය සේවය දෙන හැම කෙනෙක් සමගද, හැම ඇදහිලිවන්ත පවුලක් සමගද ඔබ වහන්සේගේ කරුණාව දයාව තබන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙකුට මතක් කරන්න කැමතියි. මෙතන අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේදී පිළිමන් පොත අවසන් කරන්නට. ඉන් පස්සේ ඊළඟ සතියේ ඉඳලා අපිට කින්ස්ලි දේවගැතුමා අපිට බයිබල අපිට වාරයන් කීපයක් අරගෙන එතුමා අපිට බයිබල අධ්‍යයන වාරයන් කීපයක් මඟ පෙන්වන්න යනවා. ලබන සතිය නෙමෙයි ඊළඟ සතියේ ඉඳලා ලබන සතියේ රෙවන් මූර්ති මේ පිළිමන් පුත අවසාන කාණ්ඩයක් ඔබ හැම කෙනෙකුටම ආරාධනා කර සිටිනවා බදාදා මේ වෙලාවට අපිත් එකතු වෙන්න මේ ලින්ක් එක යටතේම. ඔබගේ ජීවිතයේ අපේ හැම කෙනෙක්ගේම ජීවිතයේ දේවචනයේ තවදුරටත් ආශිර්වාදයක් කර පිණිස
හැම කෙනෙකුටම දේව පිටයි සුබ රාත්‍රියක්. Just the time.